වට්ස්අප් YouTube වන්න චල්ලු පොය අදතාව තවත් අලුත් වීඩියෝ එකක් කරගෙන ඔබ ළඟලා ඉතින් ලස්සන ඉන්නගෙන දැන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට මුලින්ම කියන්න ඕන අපේ channel එක තාම ඔබලා subscribe කරලා නැත්නම් දැන් අපි subscribe කරලා bell icon click කරලා දියන්න මොකද ඔයාලට ගොඩාක් වැදගත් videos ඉස්සරහට මේ channel එක කරා බලන්න පුළුවන්කමක් තියෙනවා ඉතින් අද video එක ගැන කතා කරද්දී මම ඔයාලත් එක්ක කතා කරන්න කියලා හිතුවා ලංකාවේ කොල්ල කරන ලොකුම fashion mistakes ගැන මේ ෆැෂන් මිස්ටේක්ස් කියලා මම අද ඔයගොල්ලන්ට කතා කරන්න උදේ ෂර්ට්ස් ටී-ෂර්ට්ස් ඒ වගේම ට්‍රවුසර්ස් තෝරගද්දී ඔයගොල්ලෝ කරන මිස්ටේක්ස් මොනවද කියලා. වීඩියෝ එක ඉවරනකම් බැලුවොත් ඔයාලට ගොඩාක් ලොකු ෆැෂන් සෙන්ස් එකක් ලබා ගන්න පුළුවන් මේ කියලා මම හිතනවා. ඉතින් අපි වැඩි කතා කරමු වීඩියෝ එකට. ඉතින් මම මුලින්ම ඔයගොල්ලන්ට කතා කරන්න හිතුවා ෂර්ට්ස් ඇන් ටී-ෂර්ට්ස් ගැන. ෂර්ට්ස් වි ටී-ෂර්ට්ස් වි තෝරගන්නකොට ඔයගොල්ලෝ ගොඩාක් ලොකු මිස්ටේක් එකක් කරනවා ඒ තමයි ෂයිනින් ටී-ෂර්ට්ස් එහෙම නැත්නම් ෂර්ට්ස් තෝරගන්න. මේ ෂයිනි ෂර්ට්ස් එහෙම නැත්නම් ටී-ෂර්ට්ස් කියන්නේ ගොඩාක් පරණ ට්‍රෙන්ඩ් එකක්. ඒ කියන්නේ අවුරුදු 30කට 35කට විතර කලින් තිබ්බ ට්‍රෙන්ඩ් එකක්. ඒක සාමාන්‍යයෙන් ගොඩාක් අපි දන්නවා වෙස්ටර්න් කල්චර් එකෙන් ආපු ට්‍රෙන්ඩ් එකක් පොක. ඒ දැන් මේ ට්‍රෙන්ඩ් එක ඉවරයි. ඒ කියන්නේ ඒක එහෙම අඳිනවා කියන්නේ දැන් අවුට් ඔෆ් ෆැෂන් එක පට්ට චාටර්. එහෙම අඳින්න එපා. ඉතින් ගොඩාක් ෂයිනි ටී-ෂර්ට්ස් වත් ෂර්ට්ස් වත් තෝරගන්න එපා. ඒකෙන් වාගේ ෆැෂන් සෙන්ස් එක ගොඩාක් අඩු කෙනෙක් කියලා මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකම ටී-ෂර්ට්ස් තෝරගන්න විශේෂම ෂර්ට්ස් වලත් මේක බලපානේ ගොඩාක්ම ටී-ෂර්ට්ස් වල තමයි ස්ටිකර්ස් තියෙන ටී-ෂර්ට්ස් අඳින්න එපා. ඒකේ ස්ටිකර්ස් එකක් දෙකක් ලාවට තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මේක ගොඩාක් අර ස්ටිකර්ස් ලොකු ස්ටිකර්ස් තියෙන ටී-ෂර්ට්ස් ඇඳලා මේක අවුරුදු 15කට ඉතර කලින් ඒ ට්‍රෙන්ඩ් එකක් දැන් ඉවරයි. දැන් ගොඩාක් වට පුළුවන් තරම් ප්ලේන් ටී-ෂර්ට්ස් තෝරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි හොඳම විදිය. එතකොට ෂර්ට්ස් තෝරගන්නකොට ඔය ෂර්ට්ස් වල බැජස් ගාලා දිනනවා නම් මොනවා හරි ඒ බැජස් ගාලා දින ෂර්ට්ස් තෝරගන්න එපා. මම දැකලා තියෙනවා ගොඩාක් අය ඒක ලොකු මිස්ටේක් එකක්. මේ ගොඩාක් මේ කොළඹ අය කරනවා අඩුවේ කොළඹට පිටින් ආපු අය මේ මිස්ටේක් එක ගොඩාක් කරනවා. එයාලා ඒ කියන්නේ කොළඹ විදිහට හැඩ ගැහෙන්න ඕනේ නම් මෙන්න මේ ටිප් එක ඔයගොල්ලෝ ගොඩාක් වැදගත්. ඒ කියන්නේ මේ ෂර්ට්ස් වල බැජස් ගොඩාක් තියෙනවනේ මේ හරිය හැමතැනම බැජස් අල්ලලා දින ෂර්ට්ස් අඳින්න මේපා ඒක අඳින එක අපරාධය වගේ ෆැෂන් සෙන්ස් එක බිඳුවටම තියෙන කෙනෙක් කියලා තමයි මිනිස්සු හිතන්නේ ඒ වගේ ෂර්ට්ස් අඳිනවනේ අනිත් කාරණාව මල්ටි කලර් ටී-ෂර්ට්ස් එහෙම නැත්නම් ෂර්ට්ස් අඳින්න එපා මල්ටි කලර් කියලා කියන්නේ පාටවල් දෙක තුන මිශ්‍ර වෙලා වගේ තියෙන කලර්ස් එක පාටක් තියෙනවා මේ හැරින් තව පාටක් තියෙනවා ඊළඟට තව පාටක් යටින් තියෙනවා ඒ වගේ ෂර්ට්ස් එහෙම නැත්නම් ටී-ෂර්ට්ස් අඳින්න එපා ඒක මාරම ගොඩාක් පරණ ට්‍රෙන්ඩ් එකක්. කියන්නේ ඒක දැන් ඔය වගේ ට්‍රෙන්ඩ් එකක් ෆලෝ කරනවා කියලා කියන්නේ තේරුමක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම ඒක ගැන සැලකිලිමත් වෙන්න පුළුවන් තරම් මම හැමදෙස්සම කියන්නේ ප්ලේන් ටී-ෂර්ට්ස් වලට ફોકસ කරන්න. ඒක තමයි දැන් නියු ට්‍රෙන්ඩ් එක. අනික ඒක මාරම චාමින් මාරම වාගේ පර්සනැලිටි එක අප් වෙලා පේන විදිහේ ටිප් එකක්. ආකයි මොකද කියලා දිනනවා මේ දැනටත් අපි දන්නවා ය ලුමිනස් කලර්ස් දින හයිලයිට් හයිලයිටර්ස් වල දින කලර්ස් orange නැත්තම් green yellow ඒ වගේ අර luminous colors වල t-shirts අඳිනවා. ඒක මාර අවුල්. ඒ කියන්නේ ඒක නිකන් casual wear විදිහට use කරන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් ඔය life guard කෙනෙක් නම් beach එකේ අන්න එතකොට ඒ වගේ t-shirt එකක් use කරන එක හොඳයි. මොකද ඔයාට ඔයා හදිස්සියේ මුහුදේ ගියත් දුරට වා මේ හොඳට පේනවා. ඒ වගේ purpose එකකට තමයි ඒ වගේ colors වල t-shirts use කරන්න ඕනේ. මූ දනනවා නම් එහෙම නැත්නම් වෙන කොහේ හරි ගංගක හරි කොහේ හරි නානවා නම් ඒ අරින්න casual wear එකක් විදියට ඒ වගේ colors use කරන්න එපා. ඒකත් මාරම අවුල් mistake එකක්. ගොඩාක් ලොකු mistake එකක් අපේ ගොඩක් අය කරනවා මම දැකලා තියෙනවා. ඉතින් ඔයත් ඒ mistake එක කරපු කෙනෙක් නම් දැන්ම ඒකෙන් අයින් වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඉතින් මම ඔයගලන්ට මේ අනගම් කිව්වේ t-shirts එහෙම නැත්නම් shirts තෝරගන්නකොට ඔයගොල්ලෝ කරන mistakes මොනවද ඒවල ඈත් වෙන්න ඕනේ විදිය මොනවාද කියලා. ඉතින් ඒටි ගායේ රිකැප් කරොත් එහෙම shiny t-shirts shirts අඳින්න එපා. ඊළඟට stickers වැඩි වඳින්න එපා, badges වැඩි වඳින්න එපා. ඊළඟට multi colored ඒවා අඳින්න එපා. ඊළඟට luminous colors වලින් අඳින්න එපා. මේ ටික තමයි ඔයගලන්ට t-shirts එහෙම නැත්නම් shirts වල basic tips ටික. ඉතින් trousers ගැන කතා කරොත් එහෙම trousers තෝරගන්නකොට දැන් යන ට්‍රෙන්ඩ් එක වා ගොඩාක් ලොකු ට්‍රවුසර්ස් අඳිනවා නම් වා මාරම අවුට් ඔෆ් ට්‍රෙන්ඩ්. කියන්නේ වා මේ ට්‍රෙන්ඩ් එක ගැන කිසිම අවබෝධයක් නැහැ. මගේ ඩ්‍රෙසින් සෙන්ස් එක බිඳුවයි. වා ගොඩාක් ලොකු ඒවා නම් අඳින්නේ. ඒක මාරම ලොකු මිස්ටේක් එකක්. ගොඩාක් කලිසම් වල කපුල් ලොකු ඒවා ඇඳලා මීට අවුරුදු 20කට 25කට එහාදී. ඒක ආදි මිනිසුන්ගේ ඔයගොල්ලෝ ෆොටෝස් වල බලද්දී තේරෙන්න පුළුවන් මේ slim fit කියන තියරි එක ඒගොල්ලන්ට ඇප්ලයි වුණේ නැහැ. ඒක ආදි කියන්නේ ඒගොල්ලෝගේ ස්ටයිල් එක ඒක ආදි කපුල් ලොකුට තියෙන කලිසම් තමයි. දැන් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ දැන් අඳින්න ඕනේ මේ slim fit කියන
ට්‍රෙන්ඩ් එක තමයි ඔයගොල්ලෝ ෆලෝ කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ ට්‍රවුසර් එකක් ගත්තත් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. මේ මං කියන්නේ ගොඩාක් හීනි කකුල් දෙනගෙන නේ ස්ලිම් ෆිට් කියලා ඔයා කකුලට ෆිට් වෙන්න මදින එක නෙමෙයි. ඔයා ගොඩාක් ලොකුයි වඳින්න එපා ගානට. ඇඟේ ෂේප් එක වෙන විදියට ඔයා අඳුන් තෝරගත්තේ සැලකිලිමත් වෙන්න ඕනේ. මේකටත් ඔයා අනිවාර්යයෙන්ම ඔය ෂයිනි ට්‍රවුසර්ස් අඳිනවා එක ඇප්ලයි වෙනවා. ඒ කියන්නේ ඔය ෂයිනි ට්‍රවුසර්ස් අඳිනවා නම් තාම ඒකත් මාරම ලොකු මිස්ටේක් එකක්. ඒ වගේ කරන කෙනෙක් ඇහිමින් අයින් වෙන්න අනිවාර්යයෙන්ම ඔය සැලකිලිමත් වෙන්න ඕනේ. අනිත් කාරණේ තමයි මේ ඩෙනිම්ස් යූස් කරනකොට සමහර කට්ටි ගොඩාක් රිප්ඩ් ඒ වගේ. ඒ කියන්නේ මේ ගොඩාක් ඉරිච්ච ඩෙනිම් එක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ඒ වුණාට ඔය ගොඩාක් ඉරිලා තියෙනවනම් ඩෙනිම් එක ඒකත් පොඩක් අවුල්. ඒ කියන්නේ ඒක නිකන් ඇට්‍රැක්ෂන් එක වැඩිපුර ගන්න වගේ සිග්නල් දෙනවා. අනිත් එක රිප් ඩෙනිම් එකක් වුණා යූස් කරද්දී ඒක යම් කිසි ප්‍රමාණයකට විතරක් තිබුණා නම් මේ ස්ටයිල් එක මාර ලස්සනයි. ඒ වුණාට ගොඩාක් අනවශ්‍ය දේ රිප් වෙලා දිනවන නම් ඒක මේ අපේ ලංකාවේ ෆැෂන් කරන කෙනෙක්ට හරියන්නේ නැහැ. ඔය වෙස්ටර්න් ෆොටෝස් එකෙන් දැකලා සමහර සුදු මෙහෙම ඒගොල්ලෝ ගොඩාක් රිප් ඩෙනිම්ස් ඇඳගෙන ඉන්නවා. ඒ වුණාට ඒක එයාලගේ කල්චර් එකත් එක්ක එයාලගේ බොඩි ෂේප් එකත් එක්ක ඒක ලස්සනයි. ඒත් ලංකාවේ ඒක මම හිතන්නේ ගොඩාක් ලස්සනයි කියලා. ඒක ප්‍රමාණයකට තිබ්බනම් පර්ෆෙක්ට්. උ තද පාටවල් ගන්න එපා. තද පාටවල් කියන්නේ කළු දුමුරු වගේ නෙමෙයි. අර ඇස් ඇස් කඩාගෙන යන විදිහ එළිය පාටවල් දී ගොඩාක් එළිය පාටවල් ගන්න එපා. පුළුවන් තරම් අඳුරු පාටවල් වලට අනිවාර්යයෙන්ම මම ට්‍රවුසර්ස් ගන්න ඕනේ. කියන්නේ සමහරු ඉන්නවා නිකන් කොළ පාට, නිල් පාට, රෝස පාට වගේ ට්‍රවුසර්ස් අඳිනවා. ඒක මාරම චාටර් එක ගර්ල්ස් වලටවත් මාරක නැත. එහෙම ගොඩාක් තද පාටවල් ඇඳුම් අඳින් මේ ට්‍රවුසර්ස් අඳිනකොට අනිවාර්යයෙන්ම ඔයා ඔය ට්‍රවුසර් එක තෝරගන්නකොට පුළුවන් තරම් අඳුරු පාටවල් වල ට්‍රවුසර්ස් තෝරගන්න. එහෙම නැත්නම් ගොඩාක් ලයිට් කලර්ස්, ඒ කියන්නේ ලානිල් ඩෙනිම්ස් ඒවා මාර ලස්සනයි. ඒකට අර ගොඩාක් ඇස් කඩාගෙන යන පාටවල් විදිහ ඒව ගන්න එපා. ඒක මාරම ලොකු මිස්ටේක් එකක් ඔයගොල්ලෝ කරනවා. අනිත් එක තමයි මේ ඩෙනිම්ස් ගන්නකොට මම දැකලා තියෙනවා මේ සමහරු ගන්නවා ගොඩක් අර නිකන් අරමුතු ඩිසයින් තියෙන ඩෙනිම්ස්. ඒක ගොඩාක් කාලයක් කලින් තිබ්බ ට්‍රෙන්ඩ් එකක්. ඒක දැන් අවුට් ඔෆ් ෆැෂන්. මේ වගේ දේවල් ගන්න එපා අනිවාර්යෙන්. පුළුවන් තරම් ප්ලේන් ඩෙනිම්ස් ගන්න. රිප්ඩ් වෙලා තියෙන අවුලක් නෑ. ඉරලා තියෙන ඒවා ෂේප් අර ස්ටිකර්ස් දාලා ඊළඟට එක එක ඩිසයින් ඇඳලා ඒ වගේ තියෙන ඩෙනිම්ස් නම් ගන්න එපා. ඒක මාරම ලොකු මිස්ටේක් එකක්. ලංකාවේ මිනිස්සු තාමත් කරන මිස්ටේක් එකක්. ඉතින් ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම මේ ලොකු මිස්ටේක් එක මම දැකලා තිනවා මාරම කැතයි ඒක දකින්න උනත්. ගොඩක් අය මේ අපි බොටම්ස් කියලා කියන්නේ අර ස්පෝර්ට්ස් වෙයා ස්පෝර්ට්ස් කරද්දී අඳින බොටම්ස්. ඒ බොටම්ස් වලට මේ කැෂුවල් ෂර්ට්ස් අඳගෙන යනවා. ටී-ෂර්ට් එකක් අඳලා අවුලක් නැහැ. ටී-ෂර්ට් එක තමයි ඒකට සූට් වෙන්නේ. බොටම් එකේ ෂර්ට් එකක් ඇඳලා මේ බටන්ස් ටික දානවා කියන්නේ මාරම ඒක කියන්න බෑ. ඒ කියන්නේ මන්න සිරාට මාරම අකමැති දෙයක් ටික දකින්නත්. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ මිස්ටේක් එක කරන කෙනෙක් නම් දැම්ම මේකෙන් අයින් වෙන්න. ඒක මාරම ලොකු මිස්ටේක් එකක්. ඔයාගේ පර්සනැලිටි එක බිඳුවටම වැටෙනවා. ඔයා කොහේ මොන විදියේ කෙනෙක් වුණත් ඒ වගේ ෆැෂන් එකක් ෆලෝ කරනවා නම් ඒක මාරම චාට. මම මේ වීඩියෝ එක කරන්න හිතුනේ මම මගේ මේ එක්ස්පීරියන්සස් වලින් වාගත්ත දේවල් ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරන්න ඕන කියලා හිතිච්ච නිසා. ඉතින් ඔයාලට මේ බේසික් නොලෙජ් එක දුන්නා වගේ අඳුන් තෝරගන්නකොට මොන මොන විදිහේ දේවල් සැලකිලිමත් වෙනවා කියලා. ඉතින් ඒ වගේම ඉස්සරහට ඔයාලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන සපත්තු තෝරගන්න එක ගැන මොන විදිහේ ෆැෂන් ෆලෝ කරන්න ඕනද ෂූස් වල ඒ හැමදේම මම ඔයාලන්ට කතා කරන්නේ මේ වීඩියෝ එකේ. මොන හරි ඔයාලට ප්‍රශ්න ඇතිවෙනවා නම් අද වීඩියෝ එක ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම අනිවාර්යෙන්ම ඔයාලට රිප්ලයි කරනවා. ඒත් එක්ක මම Facebook link එක දාලා තියෙනවා. මම ෆලෝ කරන්න, ලයික් කරන්න, ඉන්ස්ටා ලින්ක් එක දාලා තියෙනවා. මම ෆලෝ කරන්න. ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් ඉන්ස්ටා එකේ මම මැසේජ් එකක් දාලා අහන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඔයගොල්ලන් සජෙෂන්ස් තියෙනවා නම් ඒවත් දාන්න. මට අනිවාර්යෙන්ම ඔයගොල්ලන් සජෙෂන්ස් තමයි මම ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ. අදට එහෙනම් මම ගිහින් එන්න. Goodbye.